අයිබෝන් ඔබ එක්වන්නේ කළම්ඹෝ ටෙලිවිෂන් ප්‍රධාන පුවත් විකාශයත් සමගින් මම මදුකා සමරකෝන්. ප්‍රථමින් අවධානය පුවත් සිරස්තල වෙත. මාතෘභූමිය වෙනුවෙන් කළ යුතු අසීරු කාර්යයන්ට මුහුණදී ජය ගැනීම කළ යුතු බව ජනපති කියයි. ගුරුවරුන්ට සිසුන්ගෙන් තෑගි ගැනීම තහනම්. රියදුරු බලපත්‍රයක් නොමැති නම් රුපියල් 15,000 දක්වා දඩයක්. මුම්බා ඉන්දියන්ස් පුහුණුකාරිත්වය මහේලට. යෙමනේ පැය 48ක සටන් විරාමයක්. මාතෘභූමිය වෙනුවෙන් කළ යුත්තේ වඩාත් පහසු කාර්යයන් නොව වඩා අසීරු කාර්යයන්ට මුහුණදී ඒවා ජයග්‍රහණය කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඉතිහාසයේ සිදු වූ අඩුපාඩු නිවැරදි කරගනිමින් මාතෘභූමිය වෙනුවෙන් නව ගමනක් යාමට රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අද එකම වේදිකාවකට පිවිස ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ බුලත් සිංහල මදුරාවල ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සංවර්ධන කටයුතු රැසකට එක් වූ අවස්ථාවේදී. හොරණ අධ්‍යාපන කලාපයේ මදුරාවල මහවිද්‍යාලයේ නව ශ්‍රවණාගාරය සිසු අයිතියට පවරා දී මේ අවස්ථාවට ජනාධිපතිවරයා ප්‍රථමයෙන්ම එක් වුණා. විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිවරයාව සිසු දරුවන් විසින් පිළිගත් අතර සිසු දරුවන්ගේ තොරතුරු විමසමින් ඔවුන් සමග සුහද කතා බහකටද නිරත වීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අමතක කළේ නැහැ. මම නිතර කියන දෙයක් තමයි ඇහැට පේන දේ, ඇඟට දැනෙන දේ, සාක්කුවට දැනෙන දේ, බඩට දැනෙන දේට වඩා දෙයක් මේ මාස 22 මම ආණ්ඩුවක් විදියට කළා කියලා. ඒ හිතීම රටක් විදියට මනුෂ්‍යත්වයේ තුල වඩා වැදගත් දේ තමයි අපි හාමුදුරුවනේ බෙදීමට වඩා එක්වීම කියන එක. මේ රට සංවර්ධනය කරන්න අවුරුදු 70කට ආසන්න කාලයක නිදහසෙන් පසු අපි 70කට ආසන්නයි. ලෝකේ ඊටාම පහත් තැනක අපි ඉන්නේ. දේශපාලන පක්ෂවල බෙදීමත් එක්ක ආණ්ඩුවක් බලයට පත් වෙලා තව ආණ්ඩුවක් ආපුවම කරන දේවල්, මැතිවරණ කාලයට සිද්ධ වෙන දේවල්, මොනතරම් රස්සාවල් එළියට දානවද, අතපය කඩනවද, ගෙවල් ගිනි තියනවද, වාහන ගිනි තියනවද, ආර්ථිකය විනාශ කරනවද, මැතිවරණ ප්‍රතිඵල ඉවර වෙලා තරුණ දරුවන් කොච්චර දූෂණය කරනවද, ඒ වගේ ඉතාම අශීලාචාර වාර්තා අපේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල මේ බෞද්ධ රටේ තියෙනවා. ඒවට විසඳුම් විදිහට තමයි මේ ප්‍රධාන පක්ෂ දෙක එකතු කරලා ආණ්ඩුවක් ගෙනියන්න මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක. මේ අතර බුලත් සිංහල මදුරාවල හෙන්රි ජයවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලය විවෘත කිරීමේ අවස්ථාවටද ජනාධිපතිතුමා එක් වුණා. මෙම අවස්ථාව සංකේතවත් කරමින් පුස්තකාල පරිශ්‍රයේ සඳුන් පැලයක් රෝපණය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කරනු අතර නව පුස්තකාලයේ ප්‍රථම පාඨක සමාජිකත්ව කාඩ්පත නිකුත් කිරීමද එහිදී සිදු වුණා. එමෙන්ම අඟුරුවාතුට බහුකාර්ය මධ්‍යස්ථානය විවෘත කෙරුණේද ජනාධිපතිතුමා අතින්. සමරු ඵලකය නිරාවරණය කර නව බහුකාර්ය මධ්‍යස්ථානය ජනතා අයිතියට පවරා දුන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එහි ආයුර්වේද වෛද්‍ය සායනයේ ප්‍රථම රෝගියා ලියාපදිංචි කිරීමේ අවස්ථාවටද එක් වුණා. මෙවර ශ්‍රී පාද වන්දනා සමයට පැමිණෙන වන්දනාකරුවන්ට හා සංචාරකයන්ට නීති රීති දැටි කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ අනුව කිසිසේත් පොලිතින් සහ ප්ලාස්ටික් වතුර බෝතල් රැගෙන යාමට ඉඩ ලබා නොදෙන බවයි නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ PDK අධිකාරී මහතා පැවසුවේ. නල්ලතන්නේ ග්‍රාම සේවා කාර්යාලයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කිරීම සඳහා පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා. මෙවර ශ්‍රී පද වන්දනා වාරයේදී පොලිතින් භාවිතය තහනම් කිරීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කාර්යභාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරනු ලැබුවා. මේ අනුව නල්ලතන්නේ සිට උඩමළුව දක්වා තිබෙන සියලුම හෝටල්වල පොලිතින් සහ ප්ලාස්ටික් වතුර බෝතල් අලවිය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. පොලිසියට අමතරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නල්ලතන්නිය ගඟුල්තැන්න ඉදිකටුපාණයන් ප්‍රදේශවල ශ්‍රීපාද වන්දනාකරුවන් දැඩි පරීක්ෂාවකට ලක් කර ඔවුන් සතුව පොලිතින් සහ ප්ලාස්ටික් වතුර බෝතල් තිබේ නම් ඒවා භාරයට ගැනීමටද කටයුතු කරනු ඇති.
මෙවර ශ්‍රීපාද වන්දනා සමයේදී ශ්‍රීපාද පරිසර පද්ධතිය සුරකීම සඳහා මෙම පියවරගත් බව ශ්‍රීපාද මළුව දක්වා ගමන් ගන්නා වන්දනාකරුවන්ට සහ සංචාරකයන්ට මාර්ගය දෙපස පිරිසිදු පානීය ජලය ලබා දීමටද වැඩපිළිවෙලක් දියත් කර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පැවසුවා. විශාල පොලිතීන් ප්ලාස්ටික් ඇතුළු දේවල් එකතු වෙනවා. ඒ ඔක්කොම අන්තිමට දැවී තමයි එකතු වෙන්නේ. ඊළඟට හැමතැනම දාලා ඒ අනුව අපි තීරණයක් ගත්තා. ඉහළට ශ්‍රීපාදයට යන අයගේ පොලිතීන් සහ ප්ලාස්ටික් ගෙනියන එක නතර කරා. දැන් ඒක ක්‍රියාත්මක කරන්න යනවා අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ලා පොලිසිය යොදවලා ස්ථාන තුනකදී පරීක්ෂා කරවලා ඒ පොලිතීන් ඔක්කොම එකතු කරන්නත් ඔවුන්ට ඒ වෙනුවට පොලිතීන් බෑග් එකක් ගෙනියනවනේ ඒ වෙනුවට වෙනත් බෑග් එකක් සපයන්නත් දිරන බෑග් එකක් සපයන්නත් අපි තීරණය කරා. ඒකට අපි ඉල්ලීමක් කරනවා සියලුම බැතිමතුන්ගෙන් ශ්‍රීපාදයට පැමිණෙන සියලුම බැතිමතුන්ගෙන් ප්ලාස්ටික් පොලිතීන් අරන් එන්නපා. වතුර මගදී ලබා ගන්න ඕන නම් ඒ සඳහා වෝටර් බෝඩ් එක එකතු වෙලා වතුර සැපීම පිරිසිදු වතුර සැපීම වැඩසටහනක් යනවා. ඉන්න අලුතෙන් වතුර ගන්න ඕනේ නැහැ. ඕනම නම් වතුර ගෙනියන්න ප්ලාස්ටික් බෝතලයක් නොවන බෝතලයක් ගෙනිහිල්ල අරන් ඉන්න පුළුවන් එකක් වෙනකට කමක් නැහැ. එහෙම නැත්නම් අපි ගෙනියන්න ඉඩ දෙන්නේ නැහැ. දූෂණය පිටුදැකීමට වත්මන් රජය තවමත් අසමත් වී ඇති බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ ලෝකයේම දූෂණය පිටුදැකීම සඳහා මේ වන විට ක්‍රියාකාරී වී ඇති බවයි. මේ දූෂණය පිළිබඳව ඒ ජනතාවගේ අභිලාෂයන් තාමත් ඉෂ්ට වෙලා නැහැ. අතීත දූෂණයට දඬුවම් දීම පිළිබඳව ජනතා අභිලාෂ ඉෂ්ට කරන්න මේ ආණ්ඩුව සමත් වෙලා නැහැ. ඒ නිසා ඒ අරගලය අපි ඉදිරියටම ගෙනියනවා. ඒ වගේම ජනතාව බලාපොරොත්තු වුණා වඩාත් වැඩිමනත් විදිහට අතීතයට දඬුවම් දෙනවටත් වඩා මේ ආණ්ඩුව වැරදි නොකර ඉදිරියට යයි. මේ ආණ්ඩුව එවැනි දූෂණ වලට යටත් නොවි ඉදිරියට යයි කියලා. ඒ පිළිබඳවත් දැන් ජනතාවට සෑහෙන සැකසංකා ඇති වෙලා තියෙනවා. විශේෂයෙන් මේ බැඳු කර සිද්ධියත් එක්ක. ඒ ගැන අපි කරුණු අතීතෙත් පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා වහාම ඒ தત્ත්වය નિවර්ධි කළා ජනතාවගේ සැක සංකා දුරු කරන්න කටයුතු කළ යුතුයි. ලෝකේ පුරාම මේ දූෂණයට එරෙහිව දැන් ඍජු දැඩි ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා. අපි දැක්ක පහුගියදා රුසියාවේ ආර්ථික සංවර්ධන ඇමතිවරයා සිරභාරයට ගියා. දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයාට එරෙහිව විශාල ව්‍යාපාරයක් ඒ රට තුල ආරම්භ වෙලා තියෙනවා. ජනාධිපතිවරයා කියලා තියෙනවා ඔහු චෝදනාව වලට මුහුණ දෙන්න ලෑස්ති, අධිකරණයට යන ලෑස්ති, හිරේ යන්න උනත් ලෑස්ති කියලා. ඒ වගේම බ්‍රසීලයේ ජනාධිපතිතුමිය හා ඉටපු ජනාධිපතිවරයාට එරෙහිව විශාල ක්‍රියාවලියක් ඇති වෙලා බ්‍රසීල ජනාධිපතිතුමියට දුරේ අහිමි වුණා. අද එවැනි තත්ත්වයක් කොරියාවෙත් ආරම්භ වෙලා තියෙනවා. කොරියාවේ ජනාධිපතිතුමියට එරෙහිව. ඉතින් මේ වගේ ලෝකේ සෑම තැනකම මේ දූෂණයට එරෙහිව අලුත් හඬක් පැන නැගිලා තියෙනවා. බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති කැළඹිලි තත්වයේ හේතුවෙන් ශ්‍රී ලංකාව තුල වැසි තත්වයේ වර්ධනයක් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කලබුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කැළඹිලි තත්වය මේ වන විට දිවයිනට ගිනිකුණ දෙසින් පවතින අතර එය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වන ලකුණු තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. අද සිට 21 වෙනිදා දක්වා සබරගමුව, බස්නාහිර, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල වැසි වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව කලබුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල දැනට පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවත් කලබුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. මේ අතර අරණායක නායෑමට හසු පවුල්වල ජනතාවට වර්ෂාවෙන් පීඩා එල්ල වී තිබෙනවා. ඔවුන්ගේ තාවකාලික නිවාස මේ වන විට ජලයෙන් යට වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. පසුගිය මැයි 17 වෙනිදා අරණායක සාමසර කන්ද නායගොස් අවතැන් වූ පිරිස් මේ වන විට ස්ථාන කිහිපයක සහ ක්‍රීඩාංගණ කිහිපයක තාවකාලික කූඩාරම් නිවාසවල පදිංචි වී සිටිනවා.
කුඩාරම් නිවාස මඩවගුරු බවට පත්ව ඇති අතර වැසිකිළිද පිටාර ගලන බවයි වාර්තා වන්නේ. මේ වන විට මගින් පීඩාවට පත් සිටින පවුල් සංඛ්‍යාව 150ක් බව වාර්තා වෙනවා. අගත අනාගත චෞරයන්ට එරෙහිව යළි නැගිටිමු තේමාව පදනම් කරගනිමින් යුක්තිය ජනරාශී සංවිධානයේ ඇරඹුම කොළඹදී සිදු වුණා. ඒ මැති ඇමතිවරු රැසකගේ සහභාගිත්වයෙන්. යුක්තිය ජනරාශී සංවිධානය සිය පළමු අධ්‍යයන ආරම්භමින් කොළඹදී පාගමනක් පවත්වනු ලැබුවා. ඒ දෙලුම් පොකුණ රඝල ඉදිරියේ සිට නිදහස් චතුරශ්‍රය දක්වායි. ෆිල්ඩ් මාෂල් සරත් පොන්සේකා, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, පාටලී චම්පික රණවක යන අමාත්‍යවරු, කලාකරුවන් සහ විද්වතුන් පිරිසක් ඊට එක්ව සිටියා. වාචා දූෂණ අල්ලස්තෝදනාය ලැබලා ඔවුන්ට ගෙදර යන්නට සිදු වුණා විතරක් නෙවෙයි අද වෙනකොට ඔවුන් බන්ධනාගාරගත කරන්න තිබෙනවා. කොරියාවේ ජනාධිපතිවරියට ගෙදර යන්නට ලං වෙන බව ඉතාම පැහැදිලිව තියෙනවා. ඇමරිකාවේ ක්ලින්ටන් පවුල බොහෝ දෙනා විශ්වාස කරා පෞද්ගල ප්‍රතිවර්ණයේ ජනාධිපතිවරයේදී ජයග්‍රහණය කරයි කියලා. නමුත් ඇයට එරෙහිව අන්තිම සති දෙකේදී එල්ල වුණ දූෂණ චෝදනා, වාචා දූෂණ චෝදනා ඉදලා වෙනත් පුද්ගලයෙකු මේ ලෝකෙම බලාපොරොත්තු නොවෙච්ච පුද්ගලයෙකු රාජ්‍ය නායකයා බවට පත් වුණා. මෙන්න මේක තමයි අල්ලස් දූෂණ වාචා පිළිබඳව තියෙන අපේක්ෂාව බිඳ දාන පුද්ගලයන්ට මේ ලෝකයේ අද වර්තමානයේදී කිමෙ වෙන්නේ කියලාද? වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රියදාවණය කිරීමේ වරදට අය කෙරෙන දඩය ඉහළ දැමීමට රජය කටයුතු කර තිබෙනවා. මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පෙන්වා දෙන්නේ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රියදාවණය කිරීමේ වරදට අය කෙරෙන දඩය රුපියල් 15,000ක් දක්වා වැඩි කිරීමට තීරණය කළ බවයි. ඔහු පෙන්වා දෙන්නේ බීමත්ව රිය පැදවීමේ වරදට මෙතෙක් අය කෙරුණු රුපියල් 16 දඩය රුපියල් 15,000 දක්වා වැඩි කිරීමටද තීරණය කර ඇති බවයි. රථවාහන අවම දඩය වැඩි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමින් මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මෙහි ඇති වරද කුමක්දැයි විමසූ ඔහු දඩ ගෙවීමට අවශ්‍ය නොමැති නම් වැරදි නොකර සිටිය යුතු බවද සඳහන් කර සිටියා. දැනුම විකිණීමට කිසිවෙකුට හෝ අයිතියක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පාර්ලිමේන්තුව අමතමින් ඔහු පෙන්වා දුන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල ලොව ආරම්භ කර ඇත්තේ එවැනි අරමුණකින් නොවන බවයි. කර්මාන්ත ටික වික්කා ඊළඟ තමුන්වන්සලා ස්වභාවික සම්පත් වලට අත තිබ්බා. ඉඩම් සම්පත, කණිජවැලි සම්පත, මිනරන් සම්පත, ඒවා තමයි අපිට ස්වභාවික සම්පත්. ඒවට අත තිබ්බා. ඊළඟ තමුන්වන්සලා සේවා වලට අත තියෙනවා. ගරු කතානායකතුමෝ, මේක තමයි භයානකම තත්ත්වය. අපේ රටේ වැදගත්ම අධ්‍යාපනය සහ සෞඛ්‍ය කියන සේවා දෙක වැදගත්. දැන් තමුන්වන්සලා මොකද කරන්නද? අධ්‍යාපනය කියන්නේ ගරු කතානායකතුමනි විලද භාණ්ඩයක් නෙවෙයි. දැනුම විකුණා මුදල් ඉපදීම ඉපීමට කාටවත් සාධාරණ අයිතියක් නෙවෙයි. දැනුම කියන්නේ ගරු කතානායකතුමනි බිස්කට් කර්මාන්ත කරුවෙකුට ගරු කතානායකතුමනි ලාභයක් ලැබීමේ අයිතිය තිබෙනවා. මොකද ඔහු කර්මාන්තශාලාව පටන් ගන්නවා, බිස්කට් හදනවා, ඒක විකුණනවා. ඒ නිසා ඔහුට ඔහුගේ මූ ලාභයක් ලැබීමේ සාධාරණ සදාචාර අයිතියක් තියෙනවා. දැනුම කියන්නේ ගරු කතානායකතුමනි, දැනුම කියන්නේ තනි පුද්ගලයෙකුට අයිති දෙයක් නෙවෙයි. තනි සමාගමට, කම්පැනියකට අයිති දෙයක් නෙවෙයි. දැනුම කියන්නේ මිනිස් ඉතිහාසයේ පුරාම විවිධ අරගල, ගැටුම්, අත්දැකීම් මරා මානව වර්ගයා විසින් අත්පත් කරගෙන තියෙන දේ තමයි දැනුම. ගුරුවරුන්ට ත්‍යාග ලබා දීමට පාසල් දරු දැරියන්ගෙන් මුදල් අය කිරීම සපුරා තහනම් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. නක්කාවත්ත මහින්ද මධ්‍ය මහාවිදුහලේ අද පැවති උත්සවයකදී ඔහු සඳහන් කළේ මේ පිළිබඳ චක්‍රලේඛය සඳුදා නිකුත් කරන බවයි. ඒ වගේම අපිට මේ පද්ධතිය හරි ශක්තිමත් කරන්න සල්ලි එකතු කරන එක අපි බුලුවන් තරම් අවම කරන්න හැදුව අපි හැම පාසලට මුදල් දුන්නා. ඒක දෙමව්පියන්ට එන බරාඩු කරන්නයි අපි ඒක කරේ. ඒ නිසා තමයි චක්‍රලේඛය අපි ගැහුවේ. ඒ වගේම කොළඹ පාසල් ගණනාවක අපි විදුහල්පතිවරු මාරු කරන්න තීරණය කරේ. ඒකයි ඒකයි. මොකද අපි මොකක් හරි තීන්දුවක් ගත්තාම අධ්‍යාපන අමාත්‍යවරයෙකු වශයෙන්, රටක් වශයෙන් අපි ජාතික ප්‍රතිපත්තියක් ගත්තාම ඔක්කොම එතන ඉන්න ඕනේ. එක එක විදිහට යන්න පුළුවන් කමන්නේ. ඉතින් මට කියන්න ඕන වුණේ ඒකම පහුගිය දවස්වල දෙමව්පියෝ මට
හැමතැනකම ගොඩක් තැන්වලද කිව්වා අපිට නම් පුදුම අමාරුවක් තියෙන්නේ මේ පාසලේ අන්තිම කාලෙදි ගුරුවරුන්ට තෑගි භෝග දෙන්න දැන් විලාසිතාවක් වගේ මුදල් ලැබුතු බෑ. සමහරලාට රත්තරන් වලින් අරන් දෙනවා, සමහරට විවිධ දේවල් වලින් තෑගි භෝග අරන් දීමේ සංස්කෘතියක් දැන් පාසල් වල බිහි වෙලා. ඒ කාලයක් තිස්සේ ආපු එක. දැන් මෙතන සිට මින් ඉදිරියට තමන්ගේ දරුවන්ගේ තෑගි භෝග ගැනීම සම්පූර්ණයෙන් තහරන් ගුරු බවතු. දැන් චක්‍රලේඛයට මං අස්සම් කරලා යාවේ. චක්‍රලේඛෙන් මේ ඔක්කොම යටත් වෙනවා. තෑගි භෝග ගන්න බෑ ගුරුවරුන්ගේ. ගුරුවරුන්ට දරුවන්ගේ. මොකද සමහර පාසල් වල රුපියල් 2000 කට කරන පන්ති වලින් අර අර කව කියයි මේ කව කියයි ප්‍රධාන වශයෙන් මේ කොළඹ පාසල්. ඉතින් ඒ නිසා අපි ගුරුවරුන්ට අපි හොඳ වැටුපක් දෙනවා. උගන්වීම වෙනුවෙන් රුපියල් 10000 කට වැටුප් දීම නම් වැඩි කරා. එතකොට ආපහු එක එක උපසංස්කෘතියින් හදා ගන්න බෑ පාසල් වල. ඒ නිසා මම කියනවා මින් ඉදිරියට අපි මේ සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාත්මක කරනවා. අපි විදුහල්පතිවරුන්ගෙනුත් දැනුම් දෙනවා මේ සම්බන්ධයෙන් මේ චක්‍රලේක හරියට ක්‍රියාත්මක කරන්න වග බලා ගන්න. මොකද අපේ රටේ ඉන්න මේ නිදහස් අධ්‍යාපනයේ විකුණන්න දෙන්න බෑ එක එක්කෙනාට. කුරුණෑගල ප්‍රදේශයේදී සැක සහිත මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යාමේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වුවා. ඒ ඔහුගේ දේහය තැන්පත් කර ඇති කුරුණෑගල නිවසේදී. සිදියෙන් මියගිය කුරුණෑගල පොලිසියේ අපරාධංශයේ සේවය කළ උප පොලිස් පරීක්ෂක රත්නබණ්ඩා දසනායක මහතාගේ දේහය තැන්පත් කර ඇති කුරුණෑගල මදුරාගල නිවසට ගිය ජනාධිපතිවරයා මෙලෙස දේහයට අවසන් ගෞරව දැක්වුවා. එහිදී මියගිය උප පොලිස් පරීක්ෂකවරයාගේ පවුලේ ඥාතීන් වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සංවේගය පළ කර සිටියා. පසුගිය 15 වෙනිදා රාත්‍රියේ ව්‍යාජාංක තහඩු සහිත සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට එහි සිටි පුද්ගලයින් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහිදී එක් නිලධාරියෙකු මියගොස් තවත් 2 දෙනෙකු තුවාල ලැබුවා. යේමනයට පැය 48ක සටන් විරාමයක් ලබා දීමට සෞදි රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද යේමනයේ වේලාවෙන් දහවල් 12 සිට එම සටන් විරාමය ආරම්භ වූ බවයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කළේ. සටන් විරාමයේ අරමුණ විපතටපත් වුණු යේමන් සිවිල් වැසියන්ට මානුෂීය ආධාර ලබා දීමයි සෞදි රජය සඳහන් කර තිබෙනවා. සෞදිය පවසා ඇත්තේ හවුති සටන්කාමීන් මෙම සටන් විරාමයට ගරු කළහොත් ඉදිරියේදී ස්ථාවර සටන් විරාමයකට යෑමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි. සෞදි රජය මෙසේ සටන් විරාමයකට එකඟ වූයේ ඇමරිකන් රාජ්‍ය ලේකම් ජෝන් කෙරීද සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි. සටන් විරාමය ආරම්භ කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේද තම ප්‍රසාදය පළ කර තිබෙනවා. ඕමානයේ 46 වැනි ජාතික දිනය ඊයේ මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලැබුවා. ඒ මුළු ඕමාන රාජ්‍ය පුරාම එරට ජාතික කොඩිවලින් සරසමි. එරට ජාතික දින ප්‍රධාන සමරුම් උත්සවය ඕමානයේ නායක සුල්තාන් කාබුල් බින් සෙයිත් රජතුමාගේ ප්‍රධානත්වයෙන් මස්කට් නුවර හල්බාන් හි හිසන් අල් සමුත් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. එහිදී යුද හමුදා ආචාර පෙළපාලියක් සහ ආචාර වෙඩිමුර දැක්වීමක්ද සිදු කෙරුණා. මෙම ආරක්ෂක ආචාර පෙළපාලිය සඳහා සුල්තාන්වරයාගේ ආරක්ෂක හමුදාව ඕමානයේ රාජකීය ආරක්ෂක සේවය එරට රාජකීය පොලිසිය සහභාගී වී සිටියා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාත මෙසේ. ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 147යි 174යි. යුරෝ එකක් රුපියල් 156යි 154යි. සෞදි අරාබි රියාල් එකක් රුපියල් 39යි 139යි. එක්සත් අරාබි එමීර් දිරහම් එකක් රුපියල් 40යි 122යි. ජෝර්දාන් ඩිනාර් එකක් රුපියල් 208යි 160යි. කුවේත් ඩිනාර් එකක් රුපියල් 485යි 185යි. ඕමාන් රියාල් එකක් රුපියල් 383යි 175යි. කටාර් රියාල් එකක් රුපියල් 40යි 158යි.
සිය ප්‍රීමියර් ලීග් තරගාවලියේ පුහුණු කරු තනතුරක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධනට හිමි වී තිබෙනවා. ඒ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු තනතුරයි. ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන ප්‍රමුඛතම කණ්ඩායමක් වන්නේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමයි. එහි ප්‍රධාන පුහුණු කරු තනතුරට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන පත් කිරීමට කටයුතු කර ඇත්තේ කණ්ඩායම සතු දක්ෂතාවන් තවත් ඉහළ නැංවීමේ අරමුණින් බවයි ඉන්දිය මාධ්‍ය පෙන්වා දෙන්නේ. ඒ අනුව 2017 වසරේ ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී මහේල මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරන අතර ඔහුගේ පත්වීම හේතුවෙන් රිකි පොන්ටින්ට පුහුණුකරු තනතුර අහිමිව තිබෙනවා. මේ සම්බන්ධයෙන් මහේල ජයවර්ධන කරන ලද ප්‍රකාශයක්ද මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම මේ වන විට නිකුත් කර තිබෙනවා. I'm looking forward to the next IPL season. Duniya hila denge hum. දකුණු අප්‍රිකාවේ වැඩබලන ටෙස්ට් ක්‍රිකට් නායක පැෆ් ඩූ ප්ලෙසිස් හට පන්දුවේ හැඩය වෙනස් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වී තිබෙනවා. ජගත් ක්‍රිකට් කවුන්සිලේ පවසන්නේ අදාළ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ඉදිරියේදී සිදු කරන බවයි. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමග හෝබාට් නුවර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර පැෆ් ඩූ ප්ලෙසිස් අසම්මත ක්‍රමයක් භාවිතා කරමින් පන්දුව උපදමනාකාරය සම්බන්ධයෙන් වීඩියෝ පටයක් ජාත්‍යන්තර මාධ්‍ය විසින් නිකුත් කර තිබෙනවා. මේ වීඩියෝ පටය සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සිලයේ පැවසුවේ පැෆ් ඩූ ප්ලෙසිස් පන්දුවේ හැඩය වෙනස් කිරීමට උත්සාහ කර ඇතැයි සැකයක් මතුවන බවයි. කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තරගයේ විනිසුරුවන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මේ වනතුරුත් ජගත් ක්‍රිකට් කවුන්සිලයට පැමිණිල්ලක් සිදු කර නැහැ. මීට පෙරද ප්ලෙසිස්ට මෙවැනි චෝදනාවක් එල්ල වුණා. ඒ 2013 වසරේ පාකිස්තානය සමග පැවති ටෙස්ට් තරගයක් අතරතුරයි. එහිදී එම චෝදනාවට වරදකරු වූ ඩූ ප්ලෙසිස්ට තරග ගාස්තුවෙන් 50% දඩ මුදලක් ගෙවන්නට ICC කටයුතු කළා. ඊට අමතරව පාකිස්තානු කණ්ඩායමට ප්‍රසාද ලකුණු පහක් පිරිනැමීමටත් ජගත් ක්‍රිකට් කවුන්සිලය පියවර ගත්තා. ඒ සමගින් අදට නියමිත කොළඹ ටෙලිවිෂන් ප්‍රධාන පුවත් විකාශය මින්නිමාවට පත්වෙනවා. යළිත් හමුවෙමු හෙට රාත්‍රී අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමඟ. අයබෝවන්.